හොඳයි අපි මේ පාඩමෙන් බලමු HTML coding ලියන්න practically අපි අර ඉස්සෙල්ලා මම කියලා දුන්න උදාහරණය practically කරන්න කොහොමද කියලා බලමු ඊට පෙර මතක් කරොත් coding ලියන්න මම කිව්වා ඕනේ edit එකක් ඕනේ කියලා කිව්වා ඊළ පස්සේ edit එකෙන් ලියපු ඒ coding වල ප්‍රතිඵලය result එක බලන්න browser එකක් ඕනේ කියලා කිව්වා ඔක තමයි ප්‍රධාන අවශ්‍යතාවයන් දෙක. Right. ඊට පස්සේ ওই දෙක තියෙනවා නම් අපි අපේ පරිගණකයේ සතුව තියෙනවා නම් අපේ පළවෙනි ස්ටෙප් එක තමයි notepad එක open කරලා coding ටික ලියන්න. Write down the coding. HTML codes ටික ලියන්න. Write down the codes දෙක. Codes ටික ලිව්වෙන් පස්සේ මේක save කරන්න ඕනේ. Save the file. අනිවාර්යෙන් save කළ යුතුමයි. Save කරද්දී මතක තියාගන්න save කරනකොට file extension එක අනිවාර්යෙන්ම .html එහෙම නැත්නම් .htm කියලා අනිවාර්යෙන්ම දිය යුතුයි. Right? මේක මතක තියාගන්න උදාහරණයක් මම ලිව්වොත් මම හිතන්නම් program එකේ නම first කියලා. එහෙනම් program එකේ නම මුලින්ම ලියන්න first .htm extension එක htm නැත්නම් html කියලා දිය යුතුමයි. හරි. program එකේ නම Tamanට කැමති එකක් දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හොඳයි. ඔය විදියට save කරන්න. save කරයින් පස්සේ තුන්වෙනි step එක මේ file එක open කරන්න. open in the browser. Browser එකකින් open කරපුවාම මේ ෆයිල් එකේ අපි ලියපු දේ මොකක්ද කියලා බලන්න පුළුවන්. මේ ප්‍රතිඵලයේ output එක බලන්න පුළුවන්. හොඳයි. අපි ඔය steps ටික බලමු කරන්න notepad එක සහ ඒ browser එකක් කරහා ඔක කරන්න බලමු අපි. හොඳයි. මුලින්ම තමන්ගේ පරිගණකේ edit එක open කරගන්න අපිට පුළුවන් මෙතන start button ගිහිල්ලා notepad නැත්තම් edit එකක් open කරගන්න නැත්තම් search bar එකේ කෙලින්ම type කරන්න notepad කියලා type කරපු ගමන් අපිට එනවා මේ notepad edit එක ඒක උඩ click කරන්න. Right. click කරපුවාම මේ වගේ edit එකක් අපිට display වෙනවා. දැන් පුළුවන් පටන් ගන්න මුලින්ම මම කිව්වේ tag එක html කියලා පටන් ගන්න. Tag එක angle brackets ඇතුලේ තියෙන්න ඕනේ angle brackets යොදන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න ඊට පස්සේ දෙවෙනි පියවර heading tag එකේ නම head angle bracket open කරන්න angle brackets ඇතුලේ දෙන්න head කියලා නම දීලා angle bracket එකක් අවසානයේට යොදන්න heading section එක ඇතුලේ මම කිව්වා තියෙන අපිට හම්බ වෙන පළවෙනි tag එක තමයි title එහෙනම් open කරන්න title කියන tag එක T I T L E angle brackets ඇතුලේ title කියලා ඔහොම දෙන්න දැන් angle bracket එකක් අවසානයේට යොදන්න මේ ආකාරයට යොදලා ඊට ඉදිරියෙන් තමයි title එක යොදන්නේ මේක අර browser එකේ මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ උඩම තියෙන නිල් පාට bar එක එතන title එක තමයි වෙනස් වෙන්නේ අපි ලියමු title එකක් my first HTML program. Program කියලා මම title එකක් දෙනවා. Title එක A line එකේම වහන්න ඕනේ. දැන් වැහිම පිළිබඳව මම ඉස්සෙල්ලා පාඩමින් පැහැදිලි කරා. සමහර title සමහර tag තියෙනවා එතනම වහන්න ඕනේ. සමහර ඒවා තියෙනවා එක එක තැන්වලදී තමයි වහන්නේ. දැන් මේ heading section එක ඇතුලේ අපිට හම්බ වෙච්ච title කියන tag එක A line එකේම කෙලවර. Text එක ලියලා ඉවර වෙලා කෙලවර වහන්න. වහන්නේ කොහමද? angle bracket slash. Right. ඔන්න ඔය slash එක පාවිච්චි කරන්න. ඊට පස්සේ tag එකේ නම. වහන්න ඕන tag එකේ නම යොදන්න. angle bracket එක නැවත අවසානයේට යොදන්න. Right. දැන් ඔන්න tag එක වැහුවා. title tag එක වැහුවා. දැන් heading section එකේ අපි මම මුලින් කිව්වා මුල් programs වල title කියන tag එක විතරයි අපි භාවිතා කරන්නේ. ඒ නිසා heading section එක ඔතනින් ඉවරයි. එහෙනම් ඊළඟ line එකේ වහන්න
heading කියන එක head කියන එක වහන්න වහලා ඊට පස්සේ තුන්වෙනි section එක පටන් ගන්න පුළුවන් මොකද්ද තුන්වෙනි section එක body එහෙනම් ඔය වගේ angle brackets ඇතුලේ යොදන්න body right දැන් අපේ පළවෙනි program එකේ body section එක ඇතුලේ මොනවත් නැහැ කියලා හිතන්න සාමාන්‍යයෙන් body section එක ඇතුලේ තමයි අපිට අර browser එක හරහා paint ඕන text ටික පින්තූර ටික video ටික tables වගු ඒවා ඔක්කොම තියෙන්නේ body section එක ඇතුලේ නමුත් පළවෙනි program එකේ ඒවා මොනවත් නැහැ කියලා හිතන්න ඒ නිසා body section එක open කරන්න ඒක එතනම වහන්න body කියලා වහන්න වහලා අවසානයේ තමයි අර මුලින්ම open කරපු tag එක html කියන tag එක වහන්න ඕනේ එහෙනම් ඔය ආකාරයට html කියන එකත් වහන්න වැවෙන් පස්සේ අපේ පළවෙනි program එක ලියලා ඉවරයි right දැන් program එක ලියලා ඉවරනයින් පස්සේ මොකද කිව්වේ දෙවෙනි එක save කරන්න right එහෙනම් file save or save as ගිහිල්ලා දැන් තෝරන්න save කරන තැන location එක තෝරන්න c drive එකේ හරි d drive එකේ හරි ඒ තමන්ට අවශ්‍ය තැන මේක save කරන්න පුළුවන් right මම save කරන්නම් මේ html කියන එකේ d වල e-courses html කියන එකේ මම save කරනවා save කරද්දී මෙතන තමයි ෆයිල් නේම් කියන තැන මම ඉස්සෙල්ලා කිව්වා ෆයිල් එකට නමක් දෙන්න ඕනේ කියලා නමක් දෙනකොට first කියලා ගන්නම් මම ෆයිල් එකේ නම first dot extension එක අනිවාර්යෙන් දෙන්න කිව්වා එහෙනම් dot htm නැත්තම් ml දෙකම හරි .htm කියලා මම දෙන්නම්. හරි තව එකක්. මෙතන මතක තියාගන්න ෆයිල් නේම් එක දෙනකොට මෙන්න මේ double quotes ඇතුලේ දෙන්න පුරුදු වෙන්න. double quotes ඇතුලේ ෆයිල් නේම් එක දෙන්න පුරුදු වෙන්න. රයිට් ඔය විදිහට ෆයිල් නේම් එක දීලා save button එක උඩ click කරන්න. හොඳයි. දැන් ෆයිල් එක save වුණා. දැන් කොහොමද මේක run කරන්නේ? run කරන්න අර file explorer එකෙන් යන්න save කරපු තැන මම save කරේ d වල මේ e-courses කියන එකේ html හරි මේ තියෙන first කියලා save වෙලා තියෙනවා එහෙනම් මේක උඩ double click කරන්න double click කරපුවාම බලන්න මෙන්න මේ tag එක මේ තියෙන my first html program මම tags ගොඩක් තිබෙන නිසා අපහැදිලි ඇති නැවත open කරලා පෙන්නන්නම් I open කරලා පෙන්නන්නම් මගේ ෆයිල් එක තියෙන්නේ දැන් ෆයිල් එක open කරද්දී Taman දැනගෙන ඉන්න ඕනේ කොහෙද save කරේ කියලා නේ ඒ නිසා තමයි අර හරියට folder එක save කරන්න කිව්වේ මගේ ෆයිල් එක මම save කරේ D වල this computer මෙන්න මේ D partition එකේ e-course කියලා තියෙනවා folder එක ඒක ඇතුලෙත් තියෙනවා html කියලා folder එක subfolder එක මේ තියෙන first දැන් මේක උඩ double click කරන්න right දැන් මේ body එකේ මොනවත් නැහැ මෙන්න මේ title එක මේ තියෙන my first html program අර අපි notepad එකේ ලියපු title එකට අදාළ title එක මෙතන display වෙනවා මෙන්න මේක තමයි window එක එහෙනම් title එකේ title එක වෙනස් වෙලා තියෙනවා body එකට මොනවත් ඇවිල්ලා නැහැ body එක empty නේ දැන් අපි program එක දිගේ අරලා බලුවොත් මේ තියෙන්නේ program එකනේ මේක තමයි අපේ program එක දැන් program එකත් එක්ක සංසන්දනය කරොත් බලන්න මේ title එක වෙනස් කරපු තැන මේ line එක තමයි title එක ඊට අදාළ my first html program බලන්න title එකේ ඇවිල්ලා තියෙනවා ඒක right දැන් body එක ඇතුලේ මුකුත් නැහැ empty එහෙනම් මේ body එක ඇතුලේ browser එකේ body එකේ මොනවත් පෙන්නන්නේ නැහැ හොඳයි ඔක තමයි අපේ පළවෙනි html program එක